ඔයාලා හැමෝම සාදරෙන් පිළිගන්නවා පිච්ච බසාර YouTube channel එකට. අද අපේ මූවී එක විදිහට තෝරගෙන තියන්නේ ලව් ඇක්ෂන් ඩ්‍රාමා කියන ලස්සනම ලස්සන මූවී එක. මේ කතාවේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරෙක් වන නිවින් පෞලි සමගින් ඉන්දියානු සිනමාවම අනසකටගත් ලේඩි සුපර් ස්ටාර් නයනතාරා. කතාව ගැන කෙටියෙන් කියනවා නම් දිනේෂ් කියන තරුණයා පුංචි කාලේ ආදරය කරපු ගෑනු ළමයෙක් ඉන්නවා. ඒත් ඒ ගෑනු ළමයා කාලෙකට පස්සේ වෙනස් වෙනවා. ඉතින් මේ ගෑනු ළමයා වෙන කෙනෙක්ව කසාද බඳින්න තමයි හදන්නේ. ඒ නිසා දිනේෂ් හදන්නේ සියදි වෙනසා ගන්න. ඒත් ඒ වෙලාවේ දිනේෂ්ට ආරංචි වෙනවා මේ ගෑනු ළමයා ගොඩක් ලොකු විවාහ උත්සවයක් ගන්නවා කියලා. ඉතින් මේ ගෑනු ළමයට හොඳ පාඩමක් උගන්වන්න හිතාගෙන දිනේෂේ ගෑනු ළමයාගේ විවාහ උත්සවයට යනවා එතනදි සියදි වෙනසා ගන්න ඕනි කියලා හිතාගෙන. එතනදි තමයි මෙයාට ශෝභව හම්බ වෙන්නේ. ශෝභ කියන්නේ දිනේෂ් පුංචි කාලින් දැන් ආදරය කරපු ගෑනු ළමයාගේ හොඳම යාළුවෙක්. ඔන්න එතනින් තමයි මේ ලස්සනම ලස්සන කතාව ආරම්භ වෙන්නේ. ඇත්තටම දිනේෂේ විවාහ මංගල්‍ය වෙලාවේ සියදි වෙනසා ගනීද? එහෙමත් නැත්නම් ශෝභත් එක්ක අලුත් කතාවක් පටන් ගනීද? ඒ වගේම දිනේෂ් ගාවලකු නරක පුරුද්දක් තියෙනවා. ඒ නරක පුරුද්ද මොකද්ද? මේ හැමදේමත් එක්ක දිනේෂ්ගේ ජීවිතයට මොකක් වෙයිද? මේ හැමදේම දැනගන්න අපිත් එක්ක එකතු වෙලා මේ ලස්සන කතා බලන්න ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. කතාවට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු කතාව බලන්න. කතාව ආරම්භයේදී අපට පෙන්වන්නේ තරුණයෙක් තරුණියකගේ ෆොටෝ එකකට පිහින් නැනිමින් ඉන්න දර්ශනය. ඒ තරුණයා එයාගේ හිතේ තියෙන තරහ පිට කරගන්නේ ඒ ෆොටෝ එකට පිහින් නැනලා. දැන් අපිට පෙන්වන්නේ චෙන්නායි නගරය. චෙන්නායි නගරේ ඉන්න දිනේෂ් කියන තරුණයා තමයි අර විදිහට ෆොටෝ එකකට පිහින් නැනිමින් හිටියේ. එතකොට එයාට මතක් වෙනවා එයාගේ ජීවිතයේ තිබුණ එක්තරා තීරණාත්මක දවසක්. අන්න එදා තමයි එයාට මේ තරුණියව හම්බ වුණේ. දැන් අපි යමු ඒ කතාව බලන්න. ඒ මීට මාස 6කට කලින්. ඔන්න දැන් අපිට පෙන්වන්නේ ඒ ෆොටෝ එකේ හිටපු තරුණිය. ඒ තරුණියගේ නම ශෝභා. චෙන්නායි නගරේ ඉන්න ශෝභා එයාගේ යාළුවෝ ටිකත් එක්ක එයාගේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් එකකට යනවා ටිකක් ඈත ගමකට. විවාහ වෙන්න යන ශෝභාගේ යාළුවගේ නම ස්වාති. ශෝභවයි අනිත් කට්ටියවයි එක්කගෙන යන ස්වාතිගේ ඥාති සහෝදරයෙක් ඇවිත් ඉන්නවා. එයාගේ නම සාගර්. ඊට පස්සේ චෙන්නායි වලින් දැන් ආපු කට්ටිය සාගර් එක්ක ස්වාතිගේ ගෙදරට යන්න පිටත් වෙනවා. ශෝභත් එක්ක එයාගේ යාළුවෝ කීප දෙනෙකුයි එක යාළුවෙකුගේ මහත්තයයි ඇවිත් ඉන්නවා. යාළුවාගේ මහත්තයාගේ නම රාජ්. ස්වාතිගේ ගෙදරට යන අතරමඟදී රාජ් සාගර් එක කතා කරමින් යන්නේ. එහෙම යන අතරමඟදී යාලා දිනේෂ් ගැනත් කතා වෙනවා. දිනේෂ් කියන්නේ ස්වාති කලින් ආදරය කරපු කෙනා. ඒ දෙන්න පුංචි කාලින් දැන්ම ආදරය කරලා. දිනේෂ් කියන්නේ ස්වාතිගේ ළඟම ඥාතියෙක්. ඉතින් පවුල් වලින් ඇතිවිච්ච ප්‍රශ්නත් එක්කම ස්වාති තීරණය කරලා තියනවා දිනේෂ්ගෙන් වෙන් වෙන්න. ඔය දේවල් ගැන කතා කරමින් මේ කට්ටිය ස්වාතිගේ ගෙදරට යනවා. ස්වාති එයාගේ හොඳම යාළුව කට්ටියව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ස්වාතිගේ අම්මයි තාත්තයි ස්වාතිගේ වෙඩින් එක දවසට ඉදිරිපත් කරන්න ලස්සන නැටුමක් පුරුදු වෙමින් තමයි ඉන්නේ. ඉතින් එතනට යන ශෝභා ඒ අයත් එක්කත් කතා කරනවා. ඇනු ළමයි ටික මේ විදිහට කතා කරමින් ඉන්න අතරේ රාජ් සාගර් එක පැත්තකට ගිහින් හොඳට බොනවා. එහෙම බොන අතරතුරේදී රාජ් ශෝභා ගැන විස්තර සාගර් එක කියනවා. මේ යාළුවන්ගේ කණ්ඩායමේ නායිකාව තමයි ශෝභා. එයා ගොඩක් හිතුවක්කාර, එයාට කැමති විදිහට තීරණ ගන්න කෙනෙක්. යාළුවෝ හැමෝම අහන්නේ ශෝභා කියන දේ. රාජ් මේ වෙලාවේ සාගර් එක කියනවා, මගේ බිරිඳ උනත් මං කියන දේට වැඩිය අහන්නේ ශෝභා කියන දේවල් කියලා. ශෝභත් එක්ක ආපු තවත් යාළුවෙක් ඉන්නවා ප්‍රියා කියලා. සාගර් ප්‍රියාට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් සාගර් රාජ්ට කියනවා ප්‍රියාව සෙට් කරලා දෙන්න කියලා. ටික වෙලාවකට පස්සේ සාගර්ව හම්බ වෙන දිනේෂ්ගේ අම්මා එනවා. දිනේෂ්ගේ අම්මා කියනවා ඊයේ ඉඳන් දිනේෂ් ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ නිසා ඉක්මනටම දිනේෂ් ගැන තොරතුරු හොයාගෙන මට කියන්න කියලා. මොකද සාගර් කියන්නේ දිනේෂ්ගේ පුංචි කාලේ ඉඳන් හොඳම යාළුවා. ඒ දෙන්න පුංචි කාලේ ඉඳන් එකටමයි හැදිලා වැඩිලා තියෙන්නේ. දිනේෂ්ගේ ජීවිතයේ හැම දෙයකදීම එයාගේ ළඟින්ම හිටපු කෙනා තමයි සාගර් කියන්නේ. ස්වාති වෙන කෙනෙක්ව කසාද බඳින හින්දා දිනේෂ් ගොඩක් දුකින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් දිනේෂ් හැමෝටම කියලා තියෙනවා එයා සියදි වෙනසා ගන්නවා කියලා. ඒ නිසා ඉක්මනින්ම දිනේෂ් ගැන තොරතුරක් හොයාගන්න ඕනි කියලා තමයි එයාගේ අම්මා කියන්නේ. දැන් අපිට පෙන්වන්නේ ශෝභා ඇතුළු කණ්ඩායම. මේ වෙලාවේ ශෝභාගේ තාත්තගෙන් ශෝභාට කෝල් එකක් එනවා. තාත්තත් එක්ක කෝල් එකේ ඉන්නකොට ශෝභා දකිනවා ප්‍රියා අඬන හැටි.
ප්‍රියාන්ඩන්නේ එයා කලින් ආදරය කරපුගෙන මතක් වෙලා. ප්‍රියාගේ හිත හැදෙන්නත් එක්ක මාතෘකාව වෙනස් කරන්න ඕනි හින්දා ශෝභත් දිනේෂ් ගැන ස්වාතිගෙන් අහනවා. ස්වාති දිනේෂ් ගැන තොරතුරු කියනකොටම අපිට දිනේෂ්ව පෙන්වනවා. දිනේෂ් කියන්නේ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ස්වාති නම් කියන්නේ දිනේෂ් කියන්නේ පිස්සෙක් කියලා. මේ වෙලාවේ දිනේෂ් ඉන්නේ එයාගේ තවත් යාළුවෙක් එක්ක මත්පැන් බොන ගමන්. ඒ යාළුවගේ නම බාලා. සාගර් බාලට කෝල් කරලා දිනේෂ් කොහෙද ඉන්නේ කියලා අහනවා. අතිර දිනේෂ්ගෙන් වෙන් වෙන්න ඕනේ වුණාම එයා හේතුව විදිහට කියලා තියන්නේ ලේ ඥාතින් අතර සිද්ධ වෙන විවාහය හොඳ දෙයක් නෙවෙයි කියලා. ඉල වැඩි වෙච්ච දිනේෂ් මේ හැමදේම මියගිය එයාගේ තාත්තට කියනවා. තාත්තා මේ කොහෙට හරි වෙලා එයා කියන දේවල් අහගෙන නැති කියලා තමයි දිනේෂ් හිතන්නේ. මේ වෙලාවේ බාලා දිනේෂ්ට කියනවා ස්වාති කසාද බඳින්න හදන්නේ ගොඩක් ලොකු වෙඩින් එකකුත් අරගෙන කියලා. ඒක ඇහුවාම නම් දිනේෂ්ට ගොඩක් තරහ යනවා. ඉතින් එයා තීරණය කරනවා ඒ වෙඩින් එක කොහොම හරි කඩා කප්පල් කරන්න ඕනි කියලා. වෙඩින් එකට ගිහින් මනමාලයයි මනමාලී ඉස්සරහම සියදිවි නසා ගන්න ඕනි කියලා තමයි දිනේෂ් හිතන්නේ. ඉතින් එවලම දිනේෂ් බාලත් එක්ක ස්වාතිගේ මගුල් ගෙදරට යන්න පිටත් වෙනවා. දිනේෂ් එහෙට ආපු ගමන්ම සාගර් දිනේෂ් ළඟට ඇවිල්ලා කතා කරනවා. දැන් නම් දිනේෂ් ඉන්නේ ගොඩක් තරහ ගිහින්. වෙඩින් හෝල් එකේ ඉස්සරහම ස්වාතිගේ එයා විවාහ වෙන්න යන ආනන්ද්ගේ නම් දෙක ගහලා තියෙනවා දැක්කහම දිනේෂ්ට ගොඩක් දුක හිතෙනවා. දිනේෂ්ට එයාගේ අතීතය මතක් වෙනවා. පුංචි කාලේ ඉඳන්ම තමයි දිනේෂ් ස්වාතිට ආදරේ කරලා තියෙන්නේ. අතීතයේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ දිනේෂ්ගේ මනසේ ඇඳෙනවා. අතීතයේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් ගැන ගාණක් නැතුව ස්වාති ගොඩක් සතුටින් තමන්ගේ වෙඩින් එකට ලෑස්ති වෙනවා දැකපු දිනේෂ්ගේ හිතේ තිබුණ තරහ තවත් වැඩි වෙනවා. මේ වෙලේ ස්වාතිගේ තාත්තා දිනේෂ් ළඟට ඇවිල්ලා කියන්නේ මේ ලෝකේ තව ඕනි තරම් ගෑනු ළමයි ඉන්නවා, ඔයාට හොඳ කෙනෙක් හම්බ වෙයි කියලා. ඒ දිනේෂ්ට ඕනි ස්වාතිර පාඩමක් උගන්වන්න. ඉතින් දිනේෂ් තරහින් ස්වාති දිහා බලාගෙන ඉන්නවා. මේ සිදුවීම දකිනවා ශෝභා. ස්වාතිර පාඩමක් උගන්වන්න ඕනි කියලා හිතපු දිනේෂ් ස්වාති ඉන්න හෝටල් කාමර අංකය හොයාගෙන ඒකට යනවා. ස්වාතිගේ කාමරයට ගිහින් එයාගේ බඩු මුට්ටු ඔක්කොම එළියට ඇදලා දාලා ඒ හැම දෙයක්ම විනාශ කරලා දානවා. හැබැයි එතනදී දිනේෂ්ට ලොකු වැරදීමක් වෙලා. ස්වාතිගේ කාමරය කියලා හිතාගෙන දිනේෂ් ගිහින් තියන්නේ ශෝභගේ කාමරයට. දිනේෂ් ඇදලා දාලා තියන්නේ ශෝභගේ බඩු මුට්ටු. කාමරයට ගිය ශෝභ දකිනවා එයාගේ කාමරේ හැම දෙයක්ම කවුරු හරි ඇදලා දාලා තියෙනවා කියලා. මේ වෙලාවේ ශෝභ දකිනවා පර්ස් එකක් බිම වැටිලා තියෙනවා කියලා. ඉතින් ශෝභ ඒ පර්ස් එක අරගෙන බලනවා. එතකොට ශෝභ දකිනවා ඒ පර්ස් එක ඇතුලේ තියෙන දිනේෂ්ගේ ෆොටෝ එක. එතකොට ශෝභට හැමදේම තේරෙනවා. පර්ස් එකත් අතේ තියාගෙන ශෝභ කාමරෙන් එළියට එන්න හැරෙනවා. තරහ වැඩිකමට දිනේෂ් කාමරේ හැමතැනම වතුර හැලලා. ඉතින් ශෝභ ඒ වතුර පාරකට ලිස්සලා ගිහිල්ලි බිම වැටෙනවා. ඒ නිසා එයාට ගොඩක් තුවාල වෙනවා. ඒ හින්දම ශෝභ රෝහල් ගත කරනවා. රෝහලේ කවුරු හරි නතර වෙන්න ඕනි හින්දා ප්‍රියා කියනවා එයා ශෝභ ළඟ නතර වෙන්නම් කියලා. ස්වාතිගේ තාත්තගෙන් ප්‍රියා ඉල්ලනවා තවත් කවුරු හරි මේ නතර කරන්න කියලා. ඉතින් ස්වාතිගේ තාත්තා එහේ නතර කරන්නේ දිනේෂ්ව. රෝහලේ නතර වෙන්න අකමැති වුණත් දිනේෂ්ට ස්වාතිගේ තාත්තගේ ඉල්ලීම අහක දාන්න බැරි වෙනවා. ඉතින් එයා රෝහලේ නතර වෙනවා. ටික වෙලාවකට පස්සේ පවුලේ අනිත් අය රෝහලෙන් පිටත් වෙලා ගෙදර යනවා. ප්‍රියා නම් එළියේ තියෙන පුටුවකට වෙලා හොඳටම නිදා ගන්නවා. ඒ දිනේෂ්ට නිින්ද යන්නේ නැහැ. ඉතින් දිනේෂ් ලෙඩට කොහොමද කියලා බලන්න ශෝභා ඉන්න කාමරයට යනවා. ඒ වෙලාවේ තමයි දිනේෂ් ශෝභාව මුලින්ම දකින්නේ. ශෝභාව දැක්ක ගමන්ම දිනේෂ්ට හිතෙනවා මේ ගෑනු ළමයා කොච්චරනම් ලස්සන කෙනෙක්ද කියලා. ටිකක් වෙලා ශෝභාගේ මූණ දිහා බලාගෙන හිටපු දිනේෂ් ආපහු යන්න හැරෙනවා. එතකොටම දිනේෂ්ට ඇහෙනවා ශෝභා කතා කරන සද්දේ. ශෝභා දිනේෂ්ට කියනවා මේ හැමදේම කරේ ඔයා කියලා මං දන්නවා කියලා. ඒ වෙලාවේ හොඳටම බය වුණු දිනේෂ් ශෝභාගෙන් ඉල්ලන්නේ මේ ගැන වෙන කාටවත්ම කියන්න එපා කියලා. ශෝභා කියනවා මම මේ ගැන වෙන කාටවත්ම කියන්නේ නැහැ, හැබැයි ඔයා මං කියන දේවල් කරන්න ඕනි කියලා. ශෝභා දිනේෂ්ට කියන්නේ කොණ්ඩ රැවුල කපාගෙන පිළිවෙලකට හෙට වෙඩින් එකට එන්න කියලා. සිද්ධ වෙච්ච හැමදේම අමතක කරලා ස්වාතිට සමාව දෙන්න කියලා තමයි ශෝභා කියන්නේ. ඔයා වෙනුවෙන්නුත් මවපු කවුරුම හරි ඇති, ඒකේ නායනකන් බලාගෙන ඉන්න කියලා ශෝභා දිනේෂ්ට කියනවා. මේ වෙලාවේ දිනේෂ්ගේ හිත පොඩ්ඩක් වෙනස් වෙනවා. දිනේෂ්ට තේරෙනවා ශෝභා කියන්නේ ගොඩක් හොඳ ගෑනු ළමෙක් කියලා. ඔන්න ඊළඟ දවසට උදා වෙනවා. අද තමයි වෙඩින් එක තියෙන්නේ. හැමෝම වෙඩින් එකට සූදානම් වෙන ගමන් ඉන්නේ. ස්වාතිව මංගල මණ්ඩපයට එක්කගෙන එන්නේ ශෝභා. ඒත් දැන් දිනේෂ් බලාගෙන ඉන්නේ ස්වාති දිහා නෙමෙයි ශෝභා දිහා. මොකද මේ වෙද්දි දිනේෂ්ගේ හිතේ ශෝභා ගැන පුංචි කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. ශෝභත් හැම වෙලේම හිනාවෙමින් දිනේෂ් දිහා බලනවා. මේක ස්වාතිරත් තේරෙනවා.
ස්වාතිගේ වෙඩින් එක වෙලාවේ දිනේෂ්ගේ මුළු අවධානයම තමන් දිහාවට යොමු වෙලා තියෙනවා කියලා ශෝභට තේරෙනවා. හැබැයි ශෝභත් ඒකට අකමැත්තක් දක්වන්නේ නැහැ. දිනේෂ් ශෝභගේ නම්බර් කිල්ලා ගන්න උත්සාහ කරනවා. ඒත් ඒ වෙඩේ නම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා දිනේෂ් චිට් එකක එයාගේ නම්බර් එක ලියලා ඒක ශෝභට දෙනවා. කසාදේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ ශෝභා පහු යන්න හදන්නේ. ස්වාතිගේ තාත්තා අහනවා ඔයාට තනියම යන්න පුළුවන්ද කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත දිනේෂ් එතනට දුවගෙන ඇවිත් කියලා මං ශෝභාව ගිහින් ඇරලවන්නම් කියලා. දිනේෂ්ගේ අම්මටත් තමන්ගේ පුතාගේ ලොකු වෙනසක් තේරෙනවා. මොනත් පුතා ඉන්නේ සතුටින් කියලා තේරුණ හින්දා අම්මත් ඉන්නේ සතුටින්. කලින් දවස් ටිකේ දුකෙන් හිටපු දිනේෂ් දැන් ඉන්නේ ගොඩාක් සතුටින්. දිනේෂ් ශෝභා ගැන සාගර එක්කත් කියනවා. සතුට සමරන්නත් එක්ක දිනේෂ් සාගර එක්ක එදාරෑ එකතු වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. දිනේෂ් නිතරම මත්පැන් පානය කරන හින්දා එයාගේ අම්මා නම් ඒ ගැන ටිකක් තරහින් තමයි ඉන්නේ. ඉතින් සාගර එක්ක හොඳටම බිව්ව දිනේෂ් ගෙදර එන්නේ එළිවෙන පාන්දර. හැබැයි ගෙදර ආපු ගමන් දිනේෂ් අම්මට පොරොන්දුවක් දෙනවා. ඒ තමයි එයායි කවදාවත් බොන්නේ නැහැ කියන එක. දිනේෂ් මීට කලිනුත් කීප වතාවකදීම ඒ විදිහට පොරොන්දු දීලා තියෙන හින්දා අම්මා ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. හැබැයි කලින් දවස්වල නොකියපු දෙයක් අද දිනේෂ් කියනවා. දිනේෂ් අම්මට කියනවා මං කසාදයක් කරගන්න හදන්නේ කියලා. ඒක ඇහුවම නම් අම්මා ගොඩක් සතුටු වෙනවා. ඊළඟ දවසේ ස්වාතිගේ පවුලේ අය දිනේෂ්ගේ ගෙදර එනවා. දිනේෂ් තාමත් ජීවිතයේ කිසිම වගකීමක් දරන්නේ නැති හින්දා දිනේෂ්ගේ අම්මා ස්වාතිගේ තාත්තට කියනවා පුළුවන් නම් අපේ පුතාට උපදෙස් ටිකක් දීලා එයාව හදාගන්න උදව් කරන්න කියලා. දිනේෂ් ගොඩක් තැන්වලට ණය වෙලා තියෙන්නේ. ඒත් ඒ සල්ලි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අම්මටමයි. ඉතින් අම්මා ඒ ගැන කියලා දිනේෂ්ට දොස් කියනවා. ඒ විතරක් නෙමෙයි දිනේෂ් ස්වේතිගේ තාත්තගෙන් ඒ කියන්නේ එයාගේ මාමගෙනුත් ලක්ෂ ගාණක් ණයට අරන් තියෙන්නේ. දිනේෂ්ගේ අම්මා ඉස්සරහා ස්වාතිගේ තාත්තා දිනේෂ්ට කියනවා දැන්වත් හරි විදියට හැදෙන්න කියලා. හැබැයි අම්මා එතනින් අහකට ගියාට පස්සේ ස්වාතිගේ තාත්තා දිනේෂ් ඉස්සරහා බැගෑපත් වෙලා කියන්නේ එයාගෙන් ගත්ත සල්ලි කොහොම හරි ආපහු දෙන්න කියලා. ඒ දිනේෂ් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. මේ වෙලාවේ දිනේෂ්ට ශෝභගෙන් මැසේජ් එකක් එනවා. ශෝභා කියලා තියෙන්නේ දිනේෂ්ව ගොඩක් මතක් වෙනවා කියලා. ඒ වගේම චෙන්නායියාවත් එයාව හම්බ වෙන්න එන්න කියලා ශෝභා කියලා තියෙනවා. ඒක ඇහුවට පස්සේ නම් දිනේෂ්ට දැනෙන්නේ ලොකු සතුටක්. ඉතින් දිනේෂ් එවලම තීරණය කරනවා චෙන්නායි වලට යන්න. ගෙදරට ඒක කියන්න බැරි හින්දා දිනේෂ් ගෙදර ඉස්සරහා කියන්නේ කොටස් වෙළඳපොළ ගැන පාඨමාලාවක් කරන්න මං චෙන්නායි වලට යනවා කියලා. මේ පාරවත් දිනේෂ් හැදෙයි කියලා හිතපු අම්මයි මාමයි දෙන්නම ගොඩක් සතුටු වෙනවා. ඒ විදිහට තමයි දිනේෂ් චෙන්නායි වල පදිංචියට එන්නේ. දැන් අපි ආයෙමත් වර්තමාන කතාව බලමු. දැන් අපිට පෙන්වන්නේ ශෝභා. ශෝභා දිනේෂ් එක්ක ලොකු තරහකින් ඉන්නේ. එයා ප්‍රියත් එක්ක කියලා දිනේෂ්ට හොඳටම බනිනවා. මේ හැම දෙයකම මුල සාගර කියලා තමයි ශෝභා කියන්නේ. තව ආරම්භයේදී මම ඔයාලට කියපු විදිහට දිනේෂ් ඉන්නේ ශෝභා එක්ක ගොඩක් තරහින්නේ. තරහ පිට කරගන්න එයා කීපවතාවක්ම ශෝභාගේ ෆොටෝ එකට පිහියෙන් අනිනවා. මේ වෙලාවේ දිනේෂ් එක්ක සාගර ඉන්නවා. සාගර නම් හැම වෙලේම උත්සාහ කරන දිනේෂ්ගේ හිත හදන්න. මේ වෙලාවේ තරහින් ඉන්න දිනේෂ් සාගර එක්ක කියලා ආයෙමත් එයාගේ අතීත කතාව මතක් කරනවා. ඒ නිසා අපිත් දැන් එයාගේ අතීත කතාව බලන්න යමු. දිනේෂ් කෝස් එකක් කරන්න එනවා කියලා ගෙදර අයට කියලා චෙන්නායි වලට ආවනේ. ඊට පස්සේ එයා චෙන්නායි වල ගෙයක් අරගෙන එන අතර වෙනවා. ඒ අතරතුරේදී එයා හැමදාම ශෝභට මැසේජ් කරනවා. ඒ මැසේජ් කරන වෙලාවක ශෝභා දිනේෂ්ට කියනවා එයා හැමදාම උදේට ජොගින් යනවා කියලා. ඉතින් ශෝභට නොකියම දිනේෂුත් ඒ පාක් එකටම යනවා. අහම්බයකින් එතනදි ශෝභව හම්බ වෙච්ච විදිහට තමයි දිනේෂ් ශෝභා ළඟට යන්නේ. ඊට පස්සේ දෙන්න කතා කරනවා. එදා ඉඳන් දෙන්න හැමදාමත් හම්බ වෙනවා. මේ විදිහට කාලය ටික ටික ගත වෙද්දි මේ දෙන්න ගොඩක් ලං වෙනවා. දෙන්න එකිනෙකාට ආදරය කරන්නත් පටන් ගන්නවා. දවසක් දිනේෂ්ටත් නොකිය සාගර් චෙන්නායි වලට එනවා. ඒ ආවට පස්සේ සාගර් නතර වෙන්නෙත් දිනේෂ් නතර වෙලා ඉන්න තැනමයි. දිනේෂ් ශෝභට ආදරය කරනව වගේම සාගර්ගේ හිතේ ප්‍රියා ගැන කැමැත්තක් තියෙනවා. ඉතින් දිනේෂ් යන හැමතැනකම සාගරුත් යනවා. ඒ විදිහට හැමදේම හොඳින් සිද්ධ වෙනවා. දවසක් මේ කට්ටියම රෙස්ටුරන්ට් එකකට යනවා කෑම ගන්න. දිනේෂ් හැම වෙලාවෙම සාගරව විහිළුවට ලක් කරලා තමයි කතා කරන්නේ. මේ හින්දා සාගරට ටිකක් තරහ යනවා. ඉතින් එයා දිනේෂ්ට විහිළු කරන්න පටන් ගන්නවා. අවසානයේදී මේ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙනවා. හැබැයි ඒ රණ්ඩුව දැක්කට පස්සේ ශෝභට ගොඩක් තරහ යනවා. ඉතින් එයා දෙන්නටම බනිනවා දැන්වත් ඔය රණ්ඩුව නතර කරන්න කියලා. ඒ රණ්ඩුව දැක්කට පස්සේ ශෝභගේ යාළුවා ශෝභට බනිනවා ඔයා ආශ්‍රය කරන්නේ මේ වගේ අයද කියලා. ඒ නිසා ශෝභට තවත් තරහ යනවා. දැන්වත් හැදෙන්න උත්සාහ කරන්න කියලා කියපු ශෝභා ගොඩක් තරහින් යාළුවෙත් එක්ක එතනින් යන්න යනවා. දිනේෂ් ගොඩක් දුකින් තමයි ශෝභා දිහා බලාගෙන ඉන්නේ. ශෝභා ගියාට පස්සේ දිනේෂ් සාගර එක්ක කතා කරනවා. දිනේෂ් සාගරට කියන්නේ
මං කොහොමහරි ශෝභගේ හිත දිනා ගන්නවා කියලා. ඉතින් පහවදා උදේ ඉඳන් දිනේෂ් ආයෙමත් ශෝභ පස්සෙන් යන්න පටන් ගන්නවා. ඒත් එදා ඇතිවිච්ච රණ්ඩුව හින්දා ශෝභ තාමත් ඉන්නේ තරහින්. ඉතින් යා දිනේෂ්ව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ඒත් ශෝභ යන තැනට දිනේෂ් පස්සෙන් යන්න පටන් ගන්නවා. ශෝභ ළමා සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් කරන සංවිධානයකට බැඳිලා ඉන්නේ. ඉතින් දවසක් දිනේෂ් ඒ සංවිධානයට ලොකු මුදලක් පරිත්‍යාග කරනවා. එයා හිම කරන්නේ ශෝභගේ හිත දිනා ගන්න හිතාගෙන. ඒත් ඒකෙනුත් වැඩක් වෙන්නේ නැහැ. ශෝභ ඇවිත් ඒ චෙක් එක ආපහු දිනේෂ් අතට දීලා එයාට බැනලා එතනින් යන්න යනවා. ශෝභගේ හොඳම යාළුව අතර ඉන්න කෙනෙක්නේ රාජ් කියන්නේ. ඉතින් දිනේෂ් රාජ්ගෙන් උපදෙස් ගන්නවා ශෝභව කොහොමද කැමති කරවගන්නේ කියලා. ඒ වෙලේ රාජ් දිනේෂ්ට කියන්නේ මට තේරෙන විදිහට නම් ශෝභගේ හිතෙත් ඔයා ගැන කැමැත්තක් තියෙනවා කියලා. ශෝභව කැමති කරගන්න ඕනි නම් මුලින්ම මගේ වයිෆ් එක හිතවත්කමක් හදාගන්න කියලා තමයි රාජ් දිනේෂ්ට කියන්නේ. ඉතින් ඒ අනුව දිනේෂ් ඊළඟ දවසේම යනවා රාජ්ගේ වයිෆ්ව මුණ ගැහෙන්න. රාජ්ගේ වයිෆ්ගේ නම කලා. කලා සුරතල් බල්ලන්ට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් කලාගේ අවධානය දිනා ගන්න ඕනි හින්දම දිනේෂ් බල්ලන්ට ගොඩක් කැමති විදියට හැසිරෙනවා. එදායින් පස්සේ කලා දිනේෂ් එක ගොඩක් හිතවත් වෙනවා. ඊළඟට දිනේෂ් කරන්නේ මොකද්ද දන්නවද? එයා ශෝභගේ අසල්වාසී ගෙදර පදිංචියට එනවා. ඔබට තේරෙනවා එයාගේ අවධානය දිනා ගන්න ඕනි හින්දා තමයි දිනේෂ් එයාගේ අල්ලපු ගෙදර පදිංචියට ඇවිත් තියෙන්නේ කියලා. දවසක් ශෝභ එයාගේ නවාතැන්ට එනකොට එයාගේ යාළු කවුරුත් එහෙ නැහැ. හැමෝම දිනේෂ්ගේ ගෙදරට ගිහින්. ඉතින් ඒ අනුව ශෝභත් දිනේෂ්ගේ ගෙදරට යනවා. දිනේෂ් ශෝභගේ යාළුව හැමෝටම එදා ඩිනර් එකට එන්න කියලා. දිනේෂ්ගේ අතින්ම තමයි හැම කෑමක්ම හදලා තියෙන්නේ. ඉතින් ශෝභත් එහෙට ගිහින් කෑම කනවා. නෑ ඒ වෙලාවේදී නම් ශෝභගේ හිතේ දිනේෂ් ගැන තිබුණු තරහ ටිකෙන් ටික අඩු වෙනවා. ශෝභගේ මූණේ තියෙන හිනාව දැක්කහම දිනේෂ්ටත් තේරෙනවා දැන් නම් ශෝභගේ හිතේ තිබ්බ තරහ අඩු වෙලා කියලා. එදා රෑ දිනේෂ් එයාගේ අම්මට කෝල් කරලා කියනවා හරියටම හෙට උදේ 10ට ශෝභට කෝල් එකක් ගන්න කියලා. තමන්ගේ පුතා මේ පාරවත් හොඳ කෙනෙකුට ආදරය කරන එක ගැන දිනේෂ්ගේ අම්මට ගොඩක් සතුටු හිතෙනවා. ඉතින් එයා පහුවදා කියපු වෙලාවටම ශෝභට කෝල් කරනවා. කෝල් කරලා ශෝභගේ තාත්තගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්නවා. එයා එහෙම ඉල්ලගන්නේ ඒ දෙන්නගේ විවාහය ගැන ශෝභගේ තාත්තත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඉතින් ඒ ගැන ශෝභ එයාගේ යාළුවත් එක්ක කියනවා. දිනේෂ් ශෝභගේ යාළුවන්ට කෑම හදලා දීපු හින්දා ශෝභගේ යාළුවොත් එයාලා හදපු කෑම් වලින් ටිකක් අරගෙන දිනේෂ්ගේ ගෙදරට යනවා. ඒ වෙලාවේ දිනේෂේ යාළුවට කියන්නේ කොහොමහරි ශෝභව කැමති කරවල දෙන්න කියලා. යන්න කලින් ශෝභගේ යාළුවා ළඟ එන දීපවාලි උත්සවයට එයාලගේ ගෙදර එන්න කියලා දිනේෂ්ට ආරාධනා කරනවා. ඉතින් දිනේෂ් සාගර එක්ක දීපවාලි උත්සවයේ සමරන්න ශෝභලයි ගෙදරට යනවා. ඒ වෙලාවේ ශෝභා ඉන්නේ කෝලම් රටා අඳිමින්. ඒ වෙලාවේ එකපාරටම වහින්න පටන් ගත්ත හින්දා ශෝභ බැඳපු කෝලම් රටාව මැකෙන්නේ නැති වෙන්න දිනේෂ් එතනට ඉහලින් රෙදි ආවරණයක් සකස් කරනවා. ඒක දැකපු ශෝභගේ හිතේ දිනේෂ් ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඉතින් එයා දිනේෂ් ළඟට ගිහින් කතා කරනවා. ඒ වගේම දිනේෂ්ගේ අම්මයාට කතා කරලා එයාගේ තාත්තගේ ෆෝන් නම්බර් එක ඉල්ලුවා කියලා ශෝභ කියනවා. ඒත් දිනේෂ් ඒ වෙලාවේ කතා කරන්නේ එයාගේ අම්මා කෝල් කරපු එක ගැන කිසිම විස්තරයක් එයා දන්නේ නැහැ වගේ. මේ වෙලාවේ මුකුත් නොදන්න කෙනා වගේ දිනේෂ් ශෝභට කියනවා නොදන්න කෙනෙක්ව කසාද බදින්නේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ කියලා. ඉතින් ශෝභත් ඒක අනුමත කරන විදිහට තමයි කතා කරන්නේ. එතකොට නම් දිනේෂ්ට පොඩ්ඩක් දුක හිතෙනවා. ඒ දිනේෂ් උත්සාහය අතාරින්නේ නැහැ. එයා ශෝභට කියනවා අපි ඉක්මනින්ම දිනයකදී හම්බ වෙමු කියලා. ඊට පස්සේ දෙන්නත් එක්ක කතා වෙලා හම්බ වෙන්න දිනයක් දාගන්නවා. කතා වෙච්ච විදිහටම දෙන්නත් එක්ක ඇවිදින්න යනවා. ඊට පස්සේ දෙන්න ආයෙමත් ආදරය කරන්න පටන් ගන්නවා. ශෝභා එයාගේ අම්මයි තාත්තයි ගැන විස්තර දිනේෂ්ට කියනවා. ශෝභාගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඒත් මීට අවුරුදු කීපයකට කලින් ශෝභාගේ අම්මා මිය ගිහින් දැන් එයාට ඉන්නේ තාත්තා විතරයි. ඒ වගේම ශෝභා ප්‍රියා ඇතුළු එයාගේ හොඳම යෙහෙළියන් ගැනත් දිනේෂ්ට කියනවා. ප්‍රියා කලින් විවාහ වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් විවාහ වෙලා වසරකට පස්සේ ඒ දෙන්න වෙන් වෙලා. ඒ හින්දම තමනුත් විවාහ වෙන්න බයයි කියලා ශෝභා කියනවා. ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි කියලා ශෝභා දිනේෂ්ට කියනවා. ඒ වෙලාවේ දිනේෂ් කියන්නේ ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මං ඔයාව ගොඩක් ආදරෙන් බලාගන්නම් කියලා. ඒ වෙලාවේ ශෝභා කියනවා මං මත්පැන් පානය කරන අයට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඊට පස්සේ දිනේෂ් ශෝභව නවාතැනට ඇරලවන්න යනවා. ඒ වෙලාවේ දිනේෂ් ශෝභට කියනවා මං බොනේක අඩු කරන්නම් කියලා. ඒත් ශෝභ කියන්නේ අඩු කරන්නම් නෙවෙයි බොනේක නතර කරන්න කියලා. ඉතින් දිනේෂ් ශෝභට පොරොන්දු වෙනවා එයා ආයෙමත් කවදාවත්ම බොන්නේ නෑ කියලා. ඉතින් ශෝභත් ගොඩක් සතුටු වෙනවා දිනේෂ් තමන්ට වෙච්ච පොරොන්දුව ගැන. ඊට පස්සේ දිනේෂ් නවාතැනට යනවා. සාගර් ඒ දෙන්නට බොන්න ගොඩක් මත්පැන් වර්ග ගෙනත්.
ඒත් දිනේෂ් සාගරට කියනවා මං අද ඉඳන් බොන එක නතර කරා කියලා. ඒ වෙලේ සාගර් දිනේෂ්ගෙන් අහන්නේ ඔයා දැන්මම ශෝභගේ නියෝග වලට යටත් වෙලාද ඉන්න කියලා. මේ අතර ගෙදර ගිය ශෝභා ප්‍රියාට දිනේෂ් විච්ච පොරොන්දුව ගැන කියනවා. සාගර් දිනේෂ්ට කියනවා දැන්ම ඉඳන්ම ශෝභට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ හින්දා දිනේෂ් තීරණය කරනවා ආයෙමත් මත්පැන් බොන්න ඕනි කියලා. මොකද එයා කැමති නෑ කාටවත් යටත් වෙලා ඉන්න. ඉතින් දිනේෂ් සාගර් එක්ක එකතු වෙලා හොඳටම බොනවා. මේ අතර ප්‍රියා ශෝභට කියනවා දිනේෂ් කිව්වේ ඇත්තද කියලා බලාගන්නත් එක්ක එයාට කෝල් කරන්න කියලා. ඉතින් ශෝභ දිනේෂ්ට කෝල් කරනවා. දිනේෂ් තමන් බිව්වේ නෑ වගේ ඇඟවෙන්න තමයි කතා කරන්නේ. ඒත් ශෝභට තේරෙනවා දිනේෂ්ගේ මොකක් හරි ලොකු වෙනසක් තියෙනවා කියලා. මේ අතර හොඳටම බිව්ව දිනේෂ් සාගර් දෙන්න එකතු වෙලා හොඳට නටනවා. ඒ දෙන්න බීල නටමින් ඉන්නකොට ශෝභ ප්‍රියා එක්ක හෙට එනවා. එතකොට ශෝභට තේරෙනවා දිනේෂ් තමන්ට වෙච්ච පොරොන්දුව එවලෙම කඩ කරලා කියලා. ඉතින් ශෝභ තරහින් එහෙන් යන්න යනවා. දැන් ආයමත් පෙන්වන්නේ වර්තමාන කාලය. දැන් දිනේෂ් හා ශෝභ දෙන්න වෙන් වෙලා ඉන්නේ. විරහ වේදනාව නිසා ඇති වුණ දුකටත් දිනේෂ් කරන්නේ හොඳටම බොන එක. මේ වෙලාවේ එයාලගේ ගෙදරට බාලා එනවා. මේ වෙලාවේ දිනේෂ් සාගර් දෙන්නම හොඳටම බීලා ඉන්නේ. ඉතින් ඒ දෙන්නත් එක්ක එකතු වෙලා කාන්තාවන්ට බනිනවා. හැබැයි බාලා කියන්නේ කාන්තාවන්ට ගොඩක් ගරු කරන කෙනෙක්. බාලා මේ දෙන්නට තර්ජනාත්මකව කියනවා කාන්තාවන්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. බාලා කියන දේවල් ඇහුවට පස්සේ මේ දෙන්නටම ගොඩක් තරහ යනවා. ඉතින් හොඳටම තරහ ගිය සාගර් බාලට බැනලා බාලව එයාලගේ ගෙදරින් එලව ගන්නවා. මේ වෙලාවේ සාගර් දිනේෂ්ගෙන් අහනවා ඔයාට ඇත්තටම ශෝභව ඕනිද නැද්ද කියලා. එතකොට දිනේෂ් කියන්නේ මට යාව එපා කියලා. ඉතින් සාගර් එවලෙම ශෝභට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් අරගෙන ශෝභට හොඳටම බනිනවා. මම දිනේෂ්ට කරදර කරන්න එපා. එයාට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න කියලා තමයි සාගර් කියන්නේ. ඔයාගේ මෝඩ කොන්දේසි ඔයාම තියාගන්න. මගේ යාළුවා ළඟදිම වෙන කෙනෙක්ව බඳින්න යන්න කියලාත් සාගර් කියනවා. මේ දේවල් ඇහුවට පස්සේ ශෝභට ගොඩක් දුක හිතෙනවා. ඉතින් එයා තනියම අඬනවා. හැබැයි දිනේෂ් දන්නේ නැහැ සාගර් මේ කෝල් කරලා බනින්නේ ශෝභට කියලා. ෆෝන් එක තිබ්බට පස්සේ තමයි දිනේෂ් දැනගන්නේ සාගර් මේ හැම දෙයක්ම කියලා තියෙන්නේ ශෝභට කියලා. ඉතින් දිනේෂ්ට ගොඩක් තරහ යනවා. ඉතින් එයා සාගර්ට හොඳටම පහර දෙනවා. මොකද දිනේෂ් තාමත් ශෝභට ගොඩක් ආදරය කරනවා. කොච්චර ගහගත්තත් මේ දෙන්න හොඳම යාළුවනේ. ඉතින් ආයෙමත් මේ දෙන්න ඉක්මනටම යාළු වෙනවා. ටික වෙලාවකට පස්සේ දිනේෂ් ආයෙමත් සාගර්ගෙන් අහනවා මං ශෝභට කෝල් කරන්නද කියලා. ඔයා කැමති ඕනිම දෙයක් කරන්න කියලා තමයි සාගර් කියන්නේ. ඉතින් දිනේෂ් ශෝභට කෝල් එකක් ගන්නවා. ඒත් දිනේෂ් ගන්න හැම කෝල් එකම ශෝභ කට් කරනවා. දිනේෂ් නොනවත්වාම කෝල් ගන්නවා. ඉතින් ශෝභ එක කෝල් එක කාන්සල් කරලා දිනේෂ්ට හොඳටම බැනගෙන බැනගෙන යනවා. ඊත් ඒ වෙලාවේ කෝල් කරලා තියෙන දිනේෂ් නෙමෙයි ශෝභගේ තාත්තා. ශෝභගේ තාත්තට තේරෙනවා ශෝභගේ මොකක් හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා. තාත්තා ශෝභට කියනවා ඉක්මනටම ගෙදර එන්න කියලා. ශෝභය ගැන ප්‍රියාටත් කියනවා. ඔබට තේරෙනවා එයා කතා කරපු විදිහෙන් තාත්තට හැමදේම තේරුම් ගියා කියලා. මේ වෙලාවේ නම් ප්‍රියා ශෝභටත් බනිනවා. ප්‍රියා කියන්නේ ওই දෙන්නගෙම තියෙන ආඩම්බරකම් අතහැරලා දාලා ওই දෙන්න ආයෙමත් එකතු වෙන්න කියලා. මේ වෙලාවෙත් දිනේෂ්ගෙන් කෝල් එකක් ශෝභගේ ෆෝන් එකට එනවා. ඒත් ෆෝන් එක ආන්සර් කරන්නේ ප්‍රියා. ප්‍රියා උත්සාහ කරනවා දිනේෂ්ට හැමදේම පැහැදිලි කරවන්න. ඒත් දිනේෂ්ට ඒක ඇහුවම තවත් තරහ යනවා. ඉතින් දිනේෂ් ප්‍රියාට හොඳටම බනිනවා. සාගර හිතෙන් ආදරය කරන කෙනානේ ප්‍රියා කියලා කියන්නේ. තමන් ආදරය කරන කෙනාට තමයි දිනේෂ් මේ බැන්නේ කියලා සාගර් පස්සේ දැනගන්නේ. ඉතින් මේ නිසා සාගරට දිනේෂ් එක්ක තරහ යනවා. ෆෝන් එක තිබ්බට පස්සේ ප්‍රියා ශෝභටත් බැනලා අහන්නේ ඔයා මේ වගේ මෝඩයෙක්ව කොහෙන්ද හොයාගත්තේ කියලා. අන්තිම පාරට සාගර දිනේෂ්ගෙන් අහනවා ඔයාට ඇත්තටම ශෝභව ඕනිද නැද්ද කියලා. එතකොට නම් දිනේෂ් කියන්නේ මට යා ඕනි කියලා. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක මතක් කරනවා අතීතයේ සිද්ධ වෙච්ච කතාවේ ඉතුරු ටික. ඉතින් අපි ආයෙමත් අතීත කතාව පැත්තට යමු. බොන්නෑ කියලා ශෝභට පොරොන්දු වුණත් එදාර දිනේෂ් සාගර් එක්ක එකතු වෙලා හොඳටම බිව්වනේ. ඒක දැකපු ශෝභ ගොඩක් තරහින් එහෙන් යනවා. එතනින් පස්සේ මොකද්ද වුනේ කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. ඉතින් පහුවෙනදා උදේම දිනේෂ් යනවා ශෝභව හම්බ වෙන්න. හම්බ වෙලා ශෝභගෙන් සමාව ඉල්ලනවා. ඒත් ශෝභ කියන්නේ ඔයාට මාව ඕනි නම් ඔයා සාගර්ගෙන් ඈත් වෙන්න කියලා. ඒ වගේම ශෝභ කියනවා අද මගේ තාත්තා එනවා මාව බලන්න ඔයා යාව හම්බ වෙන්නේ එයාපෝට් එකට එන්න කියලා. ඉතින් දිනේෂ් ශෝභත් එක්ක යනවා ශෝභගේ තාත්තව හම්බ වෙන්න. ඊට පස්සේ දෙන්නත් එක්ක ආගිය තොරතුරු කතා කරමින් ඉන්නවා. මේ වෙලාවේ ශෝභ දිනේෂ්ට කියන්නේ කොහොම හරි තාත්තගේ හිත දිනා ගන්න උත්සාහ කරන්න කියලා.
මොකද මොනදේ වුණත් ශෝභ තාමත් දිනේෂ්ට ගොඩක් ආදරය කරන හින්දා. ඔහම කතා කරමින් ඉන්නකොට ශෝභගේ තාත්තා අහනවා ඔයා බොනවද කියලා. එතකොට දිනේෂ් බොරුවට කියනවා කවුරු හරි බලකරොත් විතරයි මම බොන්නේ කියලා. ඒ වෙලාවේ ශෝභත් එතන හිටියේ නැති හින්දා ශෝභගේ තාත්තා දිනේෂ්ට කියනවා එහෙනම් අපි දෙන්න අදවසට හම්බ වෙමු කියලා. කිව්ව විදිහටම දෙන්න හම්බ වෙනවා. දිනේෂ් හොඳටම බොනවා. විව්වට පස්සේ හොඳටම වෙරි වුණ දිනේෂ් එයාගේ හැම විස්තරයක්ම ශෝභගේ තාත්තා එක්ක කියනවා. එයා ස්වාතිට ආදරය කරපු හැටි, ස්වාතිගේ වෙඩින් එකේදී එයාට ශෝභව හම්බ වුණ හැටි මේ හැමදේම කියනවා. ටික වෙලාවකට පස්සේ සාගර එතනට එනවා. ඊට පස්සේ සාගරත් දිනේෂ් එක්ක එකතු වෙලා හොඳටම බොනවා. හොඳටම බීලා දිනේෂ් සාගර එක්ක එතනින් යනවා. ඇත්තටම මේ වෙද්දි ශෝභගේ තාත්තගේ හිතේ දිනේෂ් ගැන ඇති වෙලා තියෙන ලොකු කලකිරීමක්. ඉතින් ආපහු යන්න කලින් ශෝභගේ තාත්තා ශෝභගෙන් අහනවා ඔයා යාට කැමති උනේ ඇයිද කියලා මට හිතාගන්නවත් බෑ කියලා. ඒ වෙලේ ශෝභ කියන්නේ මට යව හදාගන්න පුළුවන්, එයා නරක කෙනෙක් නෙවෙයි කියලා. මට යව ඉක්මනින්ම වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා ශෝභ කියනවා. ඒ වෙලාවේ තාත්තා කියන්නේ මට හැම වෙලාවෙම වටින්නේ ඔයාගේ සතුට විතරයි, ඔයාට සතුටින් ඉන්න පුළුවන් තීරණයක් ගන්න කියලා. ඊට පස්සේ තාත්තා පිටත් වෙලා යනවා. තාත්තා ගියාට පස්සේ තමයි දිනේෂ් එතනට එන්නේ. දිනේෂ් ආවට පස්සේ ශෝභ දිනේෂ්ට හොඳටම බනිනවා. ඇත්තටම ශෝභගේ තාත්තා කවදාවත් මත්පැන් කටේවත් තියපු කෙනෙක් නෙවෙයි. දිනේෂ් ඇත්තටම බොනවද කියලා පරීක්ෂා කරගන්න ඕනි හින්දා තමයි තාත්තා දිනේෂ්ට හවසට බොන්න එන්න කියලා තියෙන්නේ. ඉතින් දිනේෂ් බේබද්දෙක් වගේ බොන විදිහ දැක්කම තාත්තට ලොකු කලකිරීමක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ හැමදේම ගැන කියලා ශෝභ දිනේෂ්ට හොඳටම බනිනවා. දිනේෂ් මේ වෙලාවෙත් ඇවිත් තියෙන්නේ තාත්තට බෝතලයක් තෑගි දෙන්න අරගෙන. ඉතින් ශෝභ තමන්ටම කියාගන්නවා මෙයාව නම් කවදාවත් මහදන්න බෑ කියලා. ඉතින් දිනේෂ් නවාතනට ඇවිල්ලා සාගර එක කතා කරනවා ශෝභගේ තාත්තගේ හිත දිනා ගන්න අපි මොකද කරන්න ඕනි කියලා. ඉතින් සාගර් දිනේෂ්ට හොඳ අදහසක් දෙනවා. ශෝභ කියන්නේ නිතරම කෝවිල් යන කෙනෙක්. ශෝභට පේන්න දිනේෂුත් ඒ කෝවිලටම එනවා. ශෝභට පේන්න දිනේෂ් දෙවියන්ට වැඳගෙනම ඉන්නවා. මේ වෙලාවේ දිනේෂ් හැසිරෙන්නේ එයා හද පත්ලෙන්ම දෙවියන් වන්දනාමාන කරන හොඳ බැතිමතෙක් විදිහට. ඒ නිසාම ශෝභ තීරණය කරනවා දිනේෂ්ට ආයෙමත් සමාව දෙන්න ඕනි කියලා. ඊට පස්සේ දෙන්න ආයෙමත් ආදරය කරන්න පටන් ගන්නවා. දිනේෂ් ශෝභ වෙනුවෙන් අලුතින් ගියකුත් මිලදී ගන්නවා. ඒ ගැන නම් ශෝභ ගොඩක් සතුටු වෙනවා. දිනේෂ් කියනවා අපි කසාද බැඳලා ගමේ පදිංචියට ගියාට පස්සේ නිවාඩුවට චෙන්නායි ආවහම අපි දෙන්න මේ ගෙදර නතර වෙමු කියලා. ඒත් ශෝභ ඒකට නම් කැමති වෙන්නේ නැහැ. ශෝභ කියන්නේ කසාදෙන් පස්සේ මට ගමට යන්න බෑ, මට මෙහි වැඩ ගොඩක් තියෙනවා කියලා. දිනේෂ් ඒ ගැන තේරුම් කරන්න හැදුවත් ශෝභ ඒකට කැමති වෙන්නේ නැහැ. ශෝභ කතාව මගහැරලා එතනින් යනවා. දිනේෂ් කොච්චර පැහැදිලි කරත් ශෝභ යාගේ අදහස වෙනස් කරන පාටක් නම් නැහැ. දවසක් දිනේෂ් ශෝභත් එක්ක කඩේකට යනවා බඩු ගන්න. ශෝභ බඩු අරගෙන එනකම් දිනේෂ් එළියට වෙලා ඉන්නවා. ඒ වෙලේ මෙතනට එන තරුණයෙක් දිනේෂ් එක්ක කතා කරනවා. ඒ තරුණයාගේ නම කුමාර්. කුමාර් දිනේෂ්ගෙන් අහනවා අර ඉන්නේ ශෝභ නේද කියලා. එයා දැන් ඔයත් එක්කද ඉන්නේ කියලා සමච්චලයට hina වෙලා කුමාර් එතනින් යනවා. ඒකෙන් දිනේෂ්ට තේරෙනවා මීට කලින් ශෝභට තවත් සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. හැබැයි ශෝභ තමන්ට ඒ ගැන මුකුත් නොකිව්වේ ඇයිද කියලා දිනේෂ් කල්පනා කරනවා. දෙන්න එදා ඩිනර් එකට එළියට යනවා. ඒ වෙලාවේදී දිනේෂ් ශෝභ එක්ක කතා කරන ටිකක් තරහින් වගේ. වෙනදා වගේ නෙමෙයි ශෝභ කියන දේවල් වලට දිනේෂ් එකට එකක් කියනවා. කෑම කන අතරතුරේදී ශෝභට කෝල් එනවා. වෙනද කොච්චර කෝල් ආවත් දිනේෂ් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. හැබැයි මේ පාර නම් ශෝභට එන කෝල් ගැන දිනේෂ්ගේ හිතේ සැකයක් මතුවෙනවා. ඉතින් පහුවදා ඉඳන් දිනේෂ් සාගර එක්ක ශෝභව ෆලෝ කරන්න පටන් ගන්නවා. ශෝභ යන තැනට ඒ දෙන්න යනවා. දිනේෂ් දැන් හිතන්නේම ශෝභ කියන්නේ වංචාකාරියක් කියලා. ඉතින් එයා හැම වෙලේම ශෝභ කාවද ආශ්‍රය කරන්නේ? ශෝභත් එක්ක කතා කරන්නේ කවුද? මේ හැමදේම ගැන සෙවිල්ලෙන් ඉන්නේ. දවසක් සාගර එක එළියට ගිය වෙලාවේ දිනේෂ් කුමාරව දකිනවා. ඉතින් දිනේෂ් සාගර එක කුමාර්ගේ පස්සෙන් යනවා. ඊට පස්සේ කුමාර්ගෙන් අහනවා ඔයා ශෝභව දන්නේ කොහොමද කියලා. මේ වෙලාවේ කුමාර් දිනේෂ්ට කියනවා ශෝභට කලින් හිටපු පෙම්වතුන් අතරින් මං එක්කෙනෙක් විතරයි කියලා. ශෝභගේ වැඩේම පෙම්වතුන් මාරු කරන එක කියලා කුමාර් කියනවා. ඔයත් එක්ක තියෙන සම්බන්ධයෙන් නතර වුණාට පස්සේ ශෝභ තවත් කෙනෙක් හොයාගනී කියලා කුමාර් එතනින් යන්න යනවා. ඒ වෙලාවේ නම් දිනේෂ්ට ශෝභත් එක්ක ලොකු තරහක් ඇති වෙන්නේ. දිනේෂ් ශෝභගේ හිත දිනා ගන්න හොඳ කෙනෙක් වගේ හැසිරෙන්න තීරණය කරලානේ තිබුණේ. ඒ අදහස දිනේෂ් එවලෙම අත්හරිනවා. ඉතින් එයා ආයෙමත් බොන්න පටන් ගන්නවා. බීලා වැඩිකමට දිනේෂ්ට රෝල් ගත වෙන්නත් සිද්ධ වෙනවා.
දිනේෂ් රෝහල් ගත කරා කියලා සාගර් ශෝභට කෝල් කරලා කියනවා. ඉතින් ශෝභ ප්‍රියත් එක්ක දිනේෂ් බලන්න රෝහලට එනවා. වචනයක්වත් කතා නොකර ශෝභ එවලෙම දිනේෂ්ට කමුල් පහරක් එල්ල කරනවා. ඉතින් දිනේෂුත් ශෝභට කිසිම දෙයක් කියන්න උත්සාහ නොකර තරහින් එතනින් යන්න යනවා. ඒ විදිහට දෙන්න ආයෙමත් වෙන් වෙනවා. හිත හදාගන්න ඕනි හින්දම දිනේෂ් තීරණය කරනවා ටික දවසකට කොහේ හරි ඈතකට ගිහින් ඉන්න ඕනි කියලා. ඉතින් දිනේෂ් සාගර්ටත් සමුදීලා ගොඩක් ඈතකට යනවා. ඒක කඳු සහිත ප්‍රදේශයක්. දිනේෂ් දින ගණනාවක් එහි තමයි ගත කරන්නේ. මේ අතරතුරේදී ශෝභයාට ගොඩක් කෝල් ගන්නවා. ඒ දිනේෂ් ඒ එක කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. දවසක් දිනේෂ්ට විදේශිකයෝ පිරිසක් හම්බ වෙනවා. එදා රෑත් හොඳටම බීපු දිනේෂ් එයාගේ මුළු කතාවම එතන ඉන්න තරුණියක් එක්ක කියනවා. පහුවදා උදේ ඒ තරුණිය දිනේෂ්ට ඒ දේවල් ගැන කිව්වම දිනේෂ්ගේ හිතේ පුංචි ලැජ්ජාවකුත් ඇති වෙනවා. ෆෝන් එක චෙක් කරනකොට එයා දකිනවා ශෝභගෙන් එයාට කෝල් ගොඩක් ඇවිත් තියෙනවා කියලා. ඉතින් දිනේෂ් ශෝභට කෝල් එකක් ගන්න තීරණය කරනවා. දිනේෂ් කියනවා මගේ අම්මවත් මට කවදාවත් ගහලා නැහැ. ඒත් ඔයා මට අත උස්සපු එක ගැන මගේ හිතේ ලොකු කලකිරීමක් තමයි තියෙන්නේ කියලා. මේ වෙද්දි දිනේෂ් ගැන ආරංචියක් නැති නිසා ශෝභ ගොඩක් දුකින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් දිනේෂ් කතා කරපු ගමන්ම ශෝභ කියනවා මට ඔයාව බඳින්න ඕනි කියලා. ඒක ඇහුවාම නම් දිනේෂ්ගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් දිනේෂ් එවලෙම ආපහු එනවා. පවුල් වල අයටත් කියලා මේ දෙන්න විවාහයට දිනයක් දාගන්නවා. නෑදෑයින්ට යාළුවන්ට මේ හැමෝටම විවාහ උත්සවයට ආරාධනා කරනවා. විවාහයට කලින් දිනේෂයාගේ යාළුවොත් එක්ක බැචලෝ පාටියක දානවා. ඒ පාටියකේදී හැමෝම ගොඩක් විනෝද වෙනවා. පාටියක ඉවර වෙලා එළියට ආපු දිනේෂ්ට රාජ්ව හම්බ වෙනවා. දිනේෂ්ගේ විවාහයට සුබපත පුරාජ් එහෙනම් අපි විවාහ දවසේ හම්බ වෙමු කියලා එතනින් යනවා. හොඳටම බීමත්ව ඉන්න දිනේෂ් ආපහු යන්න හදන්නේ. මේ වෙලේ පිටිපස්සෙන් ආපු තරුණයෙක් දිනේෂ්ට කතා කරනවා. ඒ තරුණයාගේ නම සුමන්. එයා කියනවා එයා තමයි මීට කලින් ශෝභට ආදරය කරේ කියලා. ශෝභගේ හැම කොන්දේසියකටම එකඟ වෙලා ඒ දෙන්න විවාහ වෙන්න දින දාගෙන තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි හදිසියෙම ශෝභ යාළුවෙක්ගේ වෙඩින් එකකට ගමට ගිහින් ඊට පස්සේ ශෝභගේ කසාද වෙන කෙනෙක් එක්ක ස්ථිර වුණා කියලා සුමන් ගොඩක් දුකින් කියනවා. සුමන් ශෝභට ආදරය කරන කාලේ ඒ දෙන්න ගත්ත ෆොටෝස් එයා දිනේෂ්ට පෙන්වනවා. බොරුනම් එයාගෙන් මං ගැන අහලා බලන්න කියලා කියපු සුමන් එතනින් යන්න යනවා. ඉතින් දිනේෂ් ගෙදර යන්නේ ලොකු තරහකින්. එයා ගෙදර ගිහින් ශෝභගේ ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එකට කිහිප වතාවක්ම පිහින් අනිනවා. අන්න ඒ කොටස තමයි කතාව ආරම්භයේදී ඔයාලා දැක්කේ. මේ සිදුවීම නිසා තමයි දිනේෂ් තීරණය කරන්නේ ශෝභත් එක්ක තිබ්බ හැම සම්බන්ධයක්ම නතර කරන්න ඕනි කියලා. දිනේෂ් මේ ගැන සාගරටත් කියනවා. මෙයාලගේ කසාදෙරි තියෙන්නේ තව දවස් දෙකයි. දිනේෂ් ශෝභට කෝල් කරලා කියනවා මට ඔයාව බඳින්න බෑ කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ ශෝභ ගොඩක් වේදනාවෙන් නඩනවා. ශෝභගේ හිත හදන්නේ ප්‍රියා. ශෝභට වැඩිපුරම දුක තමන් ගැන නෙවෙයි, තමන්ගේ තාත්තා ගැන. ශෝභ කියන්නේ මෙයා සුමන් කියලා කෙනෙක්ව අඳුරන්නේ නැහැ, ඒ හැමදේම බොරුවක් කියලා. ශෝභ ප්‍රියත් එක්ක කියනවා මම දිනේෂ්ට ඇත්තටම ගොඩක් ආදරය කරනවා, මට ඕනි එයාව බැඳලා සතුටින් ජීවත් වෙන්න කියලා. මේ කිසිම දෙයක් නොදන්න දිනේෂ්ගේ අම්මා ශෝභට කෝල් කරලා දුක සැපහනවා. ඒ වෙලේ ශෝභ අඬමින් හැම විස්තරයක්ම දිනේෂ්ගේ අම්මා එක්ක කියනවා. ඉතින් අම්මා එවලෙම දිනේෂ්ට කෝල් කරලා එයාව හම්බ වෙන්න එන්න කියලා කියනවා. ඉතින් දිනේෂ් අම්මව හම්බ වෙන්න යනවා. ඒ වෙලේ ශෝභත් එහෙට ඇවිත් ඉන්නවා. අම්මා දිනේෂ්ට කියනවා හැම දෙයක්ම දෙන්න එක්ක කතා කරලා විසඳගන්න කියලා. සුමන් තමන්ට දීපු ෆොටෝස් පෙන්නලා දිනේෂ් ශෝභගෙන් අහනවා මේ ඉන්නේ කවුද කියලා. ඒත් ශෝභ කියන්නේ මේ කෙනාව මම මීට කලින් කවදාවත් දැකලා නැහැ කියලා. මේ හැම දෙයක්ම බොරුවක්, මට වෙන කායකවත් ආදර සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා ශෝභ දිවුරලා කියනවා. ඒ දිනේෂේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. සුමන් ගැන ඇත්ත විස්තරේ මට කියනකම් ආයෙ මාත් එක්ක කතා කරන්න එපා කියලා දිනේෂ් කියනවා. ඒ වෙලාවේ ශෝභගේ තාත්තත් එහෙට එනවා. ශෝභගේ තාත්තා දෙන්නටම කියන්නේ ওই දින දැන්මම රණ්ඩු කරන්න එපා, එහෙම වුණොත් ඔයාලා කසාදින් පස්සේ කොච්චරනම් රණ්ඩු ඇති කරගනීද කියලා. මේ වෙලේ තරහින් ඉන්න දිනේෂ් ශෝභගේ තාත්තට කියනවා අපේ කතාවලට ඔයා මැදිහත් වෙන්න එපා කියලා. ශෝභගේ තාත්තා දිනේෂ්ට බොහොම කරුණාවෙන් කරුණු පැහැදිලි කරලා දෙනවා. ආදරය කරන දෙන්නේ කොහොමද ජීවත් වෙන්න ඕනි කියලා තයා පැහැදිලි කරලා දෙනවා. ඒ වෙලාවේ දිනේෂ් ශෝභගේ තාත්තට ගොඩක් තරහින් කියනවා ඔයා කොහොමද මට උපදෙස් දෙන්නේ? ඔයා ඔයාගේ බිරිඳත් එක්ක ජීවත් උනේ බොහොම පුංචි කාලයයි නේද කියලා. ඒක ඇහුවාම ශෝභට ගොඩක් තරහ යනවා. මොකද ශෝභ කැමති නැහැ කවුරුවත්ම තමන්ගේ තාත්තට අපහාස කරනවට. මම ඔයාට වෛර කරනවා කියලා දිනේෂ්ගේ මූණටම කියපු ශෝභ තාත්තත් එක්ක හින් යන්න යනවා. දිනේෂ් රාජ්‍ය හම්බ වෙලා
මේ හැම දෙයක් ගැනම කියනවා. රාජ් ඒ වෙලාවේ දිනේෂ්ට කියන්නේ ලොකු කරදරයකින් බේරුණා කියලා හිත හදාගන්න කියලා. ඔබගේ සිද්ධිය හින්දම දිනේෂ් ඉන්නේ ලොකු කලකිරීමකින්. ඉතින් යා රාජ්ටත් හැමදේම කියලා චෙන්නයි නගරයට සමු දීලා ආපහු ගමට යන්න පිටත් වෙනවා. දිනේෂ් ගියාට පස්සේ රාජ් යනවා යාගේ යාළුවෙක්ව හම්බ වෙන්න. ඒ යාළුවා කවුද දන්නවද? ඒ යාළුවා තමයි කුමාර්. ශෝභත් එක්ක තමන්ට කලින් සම්බන්ධයක් තිබුණා කියලා දිනේෂ්ට කියපු කුමාර්. මේ හැම දෙයක්ම කුමාර්ගේ ප්ලෑන්. කුමාර් මේ දේවල් ප්ලෑන් කරලා තියෙන්නේ රාජ් එක්ක එකතු වෙලා. ඒකට හේතුවක් තියෙනවා. කුමාර් කියන්නේ ප්‍රියාගේ සැමියා. ඒ දෙන්න අවුරුදු 6ක් ආදරය කරලා තමයි විවාහ වෙලා තියෙන්නේ. විවාහ වුණාට පස්සෙත් ප්‍රියා හැම වෙලේම අහලා තියෙන්නේ ශෝභ කියන දේ විතරමයි. ඒ හින්දා ප්‍රියයි කුමාරුයි අතර නිතරම ගැටුම් ඇති වෙලා. දවසක් කුමාර් තරහ ගිහින් ප්‍රියාට හොඳටම බැනලා කියලා තියෙනවා ශෝභ වායම ආශ්‍රය කරන්න එපා කියලා. ඒත් ප්‍රියා දිගටම කුමාර් එක්ක එකට එක කියාගෙන ගිහින්. ඉතින් කුමාර් ප්‍රියාට පහර දීලා. ඒ බව දැනගත්ත ශෝභ එවලෙම එහෙට ඇවිත් ප්‍රියාව එක්කගෙන ගිහින්. ඉතින් කුමාර් හිතනවා ශෝභ හින්දා තමයි යාට ප්‍රියාව නැති වුණේ කියලා. තමන්ට කරපු දෙයට ශෝභට පාඩමක් උගන්වන්න හිතාගෙන තමයි කුමාර් මේ හැමදේම සැලසුම් කරලා තියෙන්නේ. රාජ්ගේ බිරිඳවන කලා අහන්නෙත් ශෝභ කියන දේවල්නේ. ඒ හින්දා තමයි රාජ් කුමාර්ට උදව් කරලා තියෙන්නේ. ඉතින් අන්තිමට ඒ දෙන්නගේ සැලැස්ම වැඩ කරා. මේ හැම දෙයකටම මේ දෙන්නට උදව් කරපු මහා මොලකරු තමයි සුමන් කියන්නේ. මේ දෙන්න හැම විස්තරයක්ම සුමන්ට කිව්වහම එයා තමයි මේ සැලසුම හදලා තියෙන්නේ. ශෝභගේ ෆොටෝ එකක් හොයාගෙන ඒ ෆොටෝ එකත් එක්ක තමන්ගේ ෆොටෝ එකක් දාලා ඒ දෙන්න එකට ඉන්න විදිහට ෆොටෝ එක එඩිට් කරලා තියෙන්නේ සුමන්මයි. ඉතින් කුමාර් හා රාජ් දෙන්න සුමන්ට ස්තුති කරනවා. මේ තුන්දෙනා බුණ ගමන් සෙල්ෆි එකකුත් ගන්නවා. ඉතින් සුමන්නේ සෙල්ෆි එක Facebook දානවා. මේ වෙද්දි දිනේෂ් සාගර එක්ක ගමට යන්න පිටත් වෙලා ඉන්නේ. ඒ යන අතරමඟදී සාගර් දකිනවා සුමන් දාපු ෆොටෝ එක. ඉතින් සාගරේ ෆොටෝ එක දිනේෂ්ට පෙන්වනවා. එතකොට දිනේෂ්ට තේරෙනවා වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මේ අය හැමෝම එකතු වෙලා තමන්ව රැවට්ටුව නේද කියලා දිනේෂ්ට තේරෙනවා. ඉතින් දිනේෂ් එවලෙම වාහනේ හරවගෙන ආපහු චෙන්නයි වලට යනවා. දිනේෂ්ව දැක්කට පස්සේ සුමන් දුවගෙන ගිහින් දිනේෂ්ට පහර දෙන්න හදනවා. ඒ දිනේෂ් සුමන්ට හොඳටම පහර දෙනවා. සුමන්ට විතරක් නෙමෙයි රාජ්ට, කුමාර්ට, එයාලගේ ගෝලයින්ට මේ හැමෝටම හොඳටම පහර දෙනවා. දිනේෂ්ගෙන් තමන්ට බේරුමක් නැහැ කියලා තේරුණ හින්දා සුමන් පොලිසියට කෝල් කරලා මේ ගැන කියනවා. ඉතින් පොලිස් නිලධාරීන් නැවිලා මේ හැමෝම පොලිසියට අරන් යනවා. පොලිස් නිලධාරියා හැමෝගෙන්ම ප්‍රශ්න කරනවා. මේ සිද්ධිය ආරංචි වුණ හින්දම ශෝභත් පොලිසියට එනවා. පොලිස් නිලධාරියා සුමන්ව තියාගෙන අනිත් අයව නිදහස් කරනවා. සිද්ධ වෙච්ච දේවල් හින්දා රාජ් කලාගෙන් සමාව ගන්නවා. ඒ වගේම කුමාර් ප්‍රියාගෙන් සමාව ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපේ දිනේෂ් ශෝභගෙන් සමාව ගන්නවා. ශෝභ නම් හොඳටම හිතරිදිලා ඉන්නේ. එයා කියන්නේ එයාට ආයෙමත් දිනේෂ්ව විශ්වාස කරන්න බෑ කියලා. මම ආදරය කරපු හැමෝමාව දාලා ගියා. ඔයත් මාව දාලයයි කියන බයටයි මම මේ හැමදේම කරේ කියලා දිනේෂ් ශෝභට කියනවා. තමන්ට ශෝභව ඕනි කියලා දිනේෂ් ශෝභ දිහා ආදරෙන් බලාගෙන කියනවා. ඒ වෙලාවේ ශෝභ කියන්නේ එහෙනම් ආයෙමත් කවදාවත් බොන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න කියලා. ඉතින් දිනේෂ් ඒ පොරොන්දුව ආයෙමත් ශෝභට ලබා දෙනවා. හැබැයි මේ පාරණ ඒ පොරොන්දුව කොහොම හරි ඉෂ්ට කරනවා කියලා දිනේෂ් හිතා ගන්නවා. යන්න කලින් ශෝභ කියනවා ඔයාට මගේ තාත්තව කැමති කරව ගන්න පුළුවන් වුණොත් මං ඔයාට කැමති වෙන්නම් කියලා. දැන් අපිට පෙන්වන්නේ මාස 3කට පස්සේ. අද තමයි ශෝභගේ දිනේෂ්ගේ විවාහ මංගල්‍ය පැවැත්වෙන දිනය. ඒ විවාහයට දිනේෂ්ගේ ශෝභගේ පවුල් වල අය යාළුවෝයි හැමෝම ඇවිත් ඉන්නවා. දැන් රාජ් කලත් එක්ක ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා. ඒ වගේම ප්‍රියා හා රාජ් දෙන්නත් ආයෙමත් එකතු වෙලා. දැන් එයාලත් සතුටින් තමයි ඉන්නේ. ඉතින් හැමෝගෙම ආශිර්වාදය මැද්දේ ශෝභ හා දිනේෂ් දෙන්න විවාහ වෙනවා. දිනේෂ් ශෝභගේ තාත්තගේ කැමැත්ත ගත්තේ කොහොමද දන්නවද? දිනේෂ් ගිහින් ශෝභගේ තාත්තව හම්බ වෙලා ශෝභගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳ වැටිලා. දිනේෂ් අඬමින් ශෝභගේ තාත්තට කියලා මට සමාව දෙන්න මං ආයෙමත් කිසිම වරදක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ තමයි ශෝභගේ තාත්තා මේ විවාහයට කැමති වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අවසානයේදී ශෝභටයි දිනේෂ්ටයි විවාහ වෙන්න පුළුවන් වෙනවා. එදා ඉඳන් ඒ දෙන්න ගොඩක් ආදරෙන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ලස්සනම ලස්සන කතාව අවසන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න වගේම මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය දිගටම ෆිල්ම් රීකැප් වීඩියෝ බලගෙන ඉන්න අපේ channel 3ක් තියෙනවා.
ඊබසාරෙස ඉච්චබසාරය සිනමා ප්ලස් අපේ චැනල් තුනත් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සමුගන්න හැමෝටම සුබ දවසක්.